සෝනි වසරතුනක වගකීම සමඟ සිංහ වෙතින්ම පමණයි. පහුගිය කාල සීමාවේ අවුරුදු තුනේ සියලු වරප්‍රසාද භුක්ති විඳලා අද ආණ්ඩුවට ගියොත් තමන්ගේ දේශපාලන අනාගතය විනාශ වෙන බව දන්න හින්දා සමහර කණ්ඩායම් එන්න හදනවා. ඔවුන් තාම මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයාගේ නායකත්වය පිළිඅරගෙන කටයුතු කරනවායි කියලා මාධ්‍ය තුල කියනවා අපි දකිනවා. ඒ නිසා තමයි අපේ විවේචනය අපි ප්‍රසිද්ධිය කරන්නේ. ඔවුන් තනතුරු අතරලා ඔවුන් මහින්ද රාජපක්ෂ මහත්තයාගේ නායකත්වය පිළිඅරගෙන අපිත් එක්ක එක්ව වෙනවායි කිව්වොත් අපි ඒව සම්බන්ධ කරගන්න කටයුතු කරනවා. ඉක්මනට එන මැතිවරණ ජනාධිපති මැතිවරණ අපිට අවශ්‍ය වෙලා තියෙන්නේ. ජනාධිපති මැතිවරණයේදී සියලු පාර්ශ්වයන් එක්කහු කරලා පොදු ප්‍රගතිශීලී බලවේගයක් ඉදිරියට යන්නේ. ඒ නිසා ඒක මේ කෙනෙක් දෙන්නෙක්ගේ ප්‍රකාශවලින් ඒ පිළිබඳ අපිට ප්‍රශ්නයක් ඇත්තෙත් නැහැ. ඒ පිළිබඳ අපිට වෙනත් කනගාටුවක් ඇත්තෙත් නැහැ. මේ ආණ්ඩුව පළවා හැරීම සඳහා වූ ක්‍රියාමාර්ගයකට අපි අවතීර්ණ වෙන ඉදිරි කාලය අතර. මේ අතර බත්තරමුල්ල නෙළුම් මාවතේ පිහිටි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ කාර්යාලයේදී අද පස්වරුවේ පසුගියදා ආණ්ඩුවෙන් ඉවත් වූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ 16 කණ්ඩායමේ සමාජිකයින් හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා හමු වී සාකච්ඡා කළා. අපි අතර තිබුණ අනවබෝධයක් තිබුණා නම් ඒ සියල්ලම දුරු වෙලා දෙපාර්ශ්ව අතර ඉතාමත්ම හොඳ අවබෝධයක් ලැබෙන විදිහට අපේ සාකච්ඡාව කරන්න පුළුවන්කම ලැබුණා. ඒකට අද අපි තීන්දුව කරා ඉදිරියේදී අපි දෙගොල්ලන්ම පොදු වැඩසටහනක් උඩ කටයුතු කරන්න. එහෙනම් හෙට ඉඳලා සිරිසේන අපේ ජනාධිපතිවරයා සමග සාකච්ඡාවලට යනවද? අපි මේ අපි මේ මේ 16 දෙනා ගැන කතා කළාම අපි දෙපැත්ත හිටියේ නැහැ. අපි විපක්ෂය ආපු දා ඉඳලම කකුල් දෙකම විපක්ෂය තියාන තමයි වැඩපළේ. කවුරු හරි හිතනවා නම් මේ ඒ පැත්තට යනවා, මේ පැත්තට යනවා, මේ සාකච්ඡාවලට යනවා. ඒ නිසා අපි මේ පැත්තේ හිත තියනවා. ඒක වැරදි. මින් පස්සේ ඔබතුමාලා ප්‍රශ්න අහන්න එපා. 16 කියලා. දැන් 70 මේකට වැඩ කරන්න ලෑස්ති වෙලා ඉන්නේ. අපි සඳුදා හවස 4ට ඒකාබද්ධ විපක්ෂයේ කණ්ඩායම් රැස්වීමට සහභාගී වෙනවා. ඒ පිළිබඳ දැන් ආරාධනයක් පැමිණියා. බැසිල් රාජපක්ෂ මහත්තයා පසුගියදා මාධ්‍යයට ප්‍රකාශ කර සිටියා අනිවාර්යෙන් පොහොට්ටුව ලකුණ කියන එකේ සමාජියත් එක්ක යුතු එක. දැන් ඔබතුමාලා අද මෙහෙදී ඒතුමා කිසිම විදියකින් කොයිම අවස්ථාවකවත් එහෙම ප්‍රකාශ කරේ නැහැ. මොකද මේ කිසිම එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ඉන්න මන්ත්‍රීවරයෙක් මන්ත්‍රී දුරය පිළිබඳ නිත්‍යානුකූල ගැටලුවක් තියෙන නිසා එහෙම පක්ෂයක සමාජිකත්වයක් ලබා ගන්නෙ නැහැ. හැබැයි නිලනෝන විදියට පක්ෂය වැඩ කරගෙන යනවා. ඔබතුමාලට ශ්‍රීලංකා ඒ පක්ෂ අත්හැරලා සියල්ලම අත්හැරලා මේකේ සමාජිකත්වය ගන්න වෙනව නේද? එතකොට පිටිබඳ පොදු තීන්දුවකට අපි ඇවිල්ලා තියෙන්නේ. ඒක ප්‍රශ්නයක් නැහැ. දැන් ඔබතුමාලා මධ්‍යම කාර්ය සභාව රැස්වීමට යනවාද? අපිට කාරණා දෙක සම්බන්ධ වෙන්න බෑනේ. එහෙ මධ්‍යම කාර්ය සභාවයි මෙහි සමාජිකත්වයයි මෙහි සටන් කාර්යභාරය දෙක තුනක් කරන්න බෑ. අපි කාර්යයක් කරනවා නම් එක කාර්යයක් කරන්න. ඒ කියන්නේ මධ්‍යම කාර්ය සභාවට ඔබතුමා දැන් යන්නේ නැහැ කිව්වනේ. ඔව්. ඊළඟට යන දේශපාලන පක්ෂයේ අපිට මහින්ද රාජපක්ෂ මැතිතුමා මොකද්ද කියන්නේ? ඒක අපි ක්‍රියාත්මක කරනවා. ඒක පොහොට්ටුවට යන්න කිව්වද?